සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයගලන්ට කියා දෙන්න හදන්නේ අපි කොහොමද සීනි සම්බෝල බන්ස් ගෙදර දීම හදාගන්න කියලා. ඉතින් මම මේ සීනි සම්බල් බන් හැදුවේ අවන් එකක නෙමෙයි ගෑස් ලිපේ. ඉතින් අද මම ඔයගලන්ට කියා දෙන්න හදන්නේ අපි කොහොමද මේ විදිහට ගෙදරදි සීනි සම්බෝල බන් හදාගන්න කියලා. ඉතින් අපි බලමු සීනි සම්බල් හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක. इतनी मम मेतन अलगन तीनवा ते इतनी कुकिंग ऑइल हरी पोलते तेहंदर तीनवागे मम मेतन अलगन तीनवा एंक किरीपिटी पौडर तेहंदी एकाकवागे सीनी तेहंदी एकाक अरगिन तीनवा एवागे बिक्तर एकाक अरगिन तीनवा ඉතින් ඒ වගේම ඊස්ට් අරගෙන තියෙනවා තේ හැඳි එකක් ඒ වගේම පාන් පිටි අරගෙන තියෙනවා කෝප්ප දෙකක් මම මෙෂරින් කප් වලින් අරන් තියෙනවා ඒ වගේම මද රස්නේ වතුර තේ හැඳි දෙකකුයි ඒ වගේම අපිට තව මද රස්නේ වතුර මෙෂරින් කප් වලින් කෝප්ප භාගයක් විතර අවශ්‍ය වෙනවා ඒ වගේම රස අණු වල ලුණු ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට සීනි සම්බෝල පාන් හදාගන්න අවශ්‍ය වෙන්නේ ඉතින් අපි ඉස්සෙල්ලාම තේ හැඳි තුනක් අරගෙන මද රස්නේ වතුර එකට සීනි එකතු කරගන්නවා ඒ වගේම ඊස්ට් ටික එකතු කරගන්න मीटिक मदन दिए करेगे विनाडिया के पैसे की तीगा नोने ඉතින් ඊට පස්සේ අපි අපේ ඩෝ එක හදා ගන්නයි හදන්නේ. ඉතින් මම මේ විදිහේ භාජනයක් අරගෙන මම මේකට පිටි කප් දෙක දා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා ඇංක මං කිව්වා කිරිපිටි මම තේ හැදි එකක් අරගෙන තිනවා කියලා. ඒ වගේම මේකට මම තෙල් එකතු කර ගන්නවා. තෙලුත් මං අරගෙන තියෙන තේ හැදි එකක්. ඒ වගේම මේකට අපි බිත්තර එක එකතු කර ගන්න ඕනේ. ඒ වගේම ලුණු. ඉතින් ලුණු එකතු කර ගනිද්දී අපි සාමාන්‍යයෙන් ते हेंदी एका फिर लुणु एकत कर वाला रसानो लुण टीका एकत कर मेटिका अभी एकत कर इवर पास अभी मेकट एकत कर अभी यार हदागा ईस्टिकाकत कर मेक होंदी अति होंदी अनागा දැන් මම එකතු කරන්න හදන්නේ මම ඔයගලොන්ට කිව්වා අපිට මෙෂරින් කප් භාගයක් අවශ්‍ය වෙනවා කියලා මද රස්නේ වතුර. ඉතින් මද රස්නේ වතුර ටික ටික එකතු කරගෙන අපි ඩෝ එක අතේ ඇලෙන්නේ නැති වෙන ප්‍රමාණය ඩෝ එකක් වෙනකන් හොඳින් හදා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ වතුර එකපාර එකතු කරගන්න එපා. වතුර ටික ටික එකතු කරගෙන ඩෝ එක හදා ගන්න. ඉතින් අපි හදා ගන්න ඩෝ එක අපේ අතේ ඇලෙන්නේ නැති වෙන ප්‍රමාණය ඩෝ එකක් වෙන්නත් ඕනේ.
ඉතින් දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ විදිහට එනකන් අපි ඩෝ එක හදා ගන්න ඕනේ මේක අපි අත්වල ඇලෙන්නේ නැහැ වගේම අපි හදා ගන්න භාජනයේ ඩෝ එක ඇලෙන්නේ නැහැ ඉතින් මේ විදිහේ අපි ඇලෙන්නේ නැති වෙන ප්‍රමාණයේ ඩෝ එකක් හදා ගන්න ඊට පස්සේ අපි මේ ඩෝ එක පැය කාලයක් විතර හොඳින් වහලා තියන්න ඕනේ මේ ඩෝ එක පිපෙන්න මොකද අපි ඊස් දා ගන්න ඩෝ එක පිපෙන්න ඉතින් අපි මේක පැය කාලයක් විතර හොඳින් වහලා තියන්න ඕනේ දැන් ඉතින් මේ ඕගොල්ලන්ට පේන්නේ පැය කාලයකට පස්සේ මම හදාගත්තු ඩෝ එක. ඉතින් දැන් මේක ඕගොල්ලන්ට පේනවා අපි හදාගත්තට වඩා ප්‍රමාණයෙන් මේක ගොඩක් ලොකුයි. ඉතින් මේ විදිහට ටිකක් සාමාන්‍ය මේක පිපෙනකන් අපි ඩෝ එක වහලා තියන්න ඕනේ. දැන් අපි හදා ගන්න හදන්නේ සීනි සම්බෝල පාන් ටික. ඉතින් මම සීනි සම්බෝල හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ සීනි සම්බෝල ඕනම කෙනෙක් හදන්න දන්නවා. ඉතින් දන්න නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ඒකත් කොහොමද හදන්නේ කියලා කියා දෙන්න. ඉතින් අපි ඊට පස්සේ මේ ඩෝ එක මේ විදිහ ලෑල්ලකට ටිකක් එහාගෙන ටිකක් මේක අතේ නීට් කරගන්න ඕනේ ගොඩක් වෙලා මේක අතේ නීට් කරගන්න එපා මොකද අපි ඊස් දාගෙන මේ ඩෝ එක පිපෙනකන් හදාගෙන තියෙන හින්දා ඉතින් ඊට පස්සේ මම හදන්නේ මේ ඩෝ එක කෑලික වලට කපා ගන්න ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න මම කොහොමද කරන්නේ කියලා ඉතින් දැන් අපි ඩෝ එක මෙන්න මේ විදිහට හදාගෙන ඉවර වෙලා මම මේක පොඩි කොටස් වලට කපා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක කොටස් වලට මේක කපා ගන්න පුළුවන්. ඉතින් කපාගෙන ඉවරුනාන් පස්සේ අපි මේක යොදාගෙන අපි සීනි සම්බෝල බන් හදන්න ඕනේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න මම කොහොමද මේක කරන්නේ කියන එක. දැන් ඉතින් මම මේ විදිහට කොටස් වලට කපාගත්තු ඩෝ එකේ එක එක කොටස් අරගෙන මම මේ විදිහට සීනි සම්බෝල පාන් ටික හදා ගන්නවා. ඉතින් මේ වෙලාවෙත් අපිට බිත්තර එකක් අවශ්‍ය වෙනවා. මොකද අපි මේක බේක් කරන්න කලින් බිත්තර සාරු අපි හදාගන්න සීනි සම්බෝල පාන් උඩ ගාන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ ළඟ තියෙනවා නම් රෝලින් පින් එකක්. ඕගොල්ලොන්ට රෝලින් පින් එකකින් උනත් මේක මේ විදිහට හොඳින් දිගෑර ගන්න පුළුවන්. එහෙම කෙනෙක් රෝලින් පින් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් අතින් මේන මේ විදිහට අපි හදාගන්න සීනි සම්බෝල බන් එකේ ඩෝ එක මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ සාමාන්‍ය ප්‍රමාණයේ රවුමක් වෙනකන් හදාගත්තන් පස්සේ අපි හදාගෙන තියෙන සීනි සම්බෝල පාන් ටික එකතු කරලා අපි මේ බන් එක හදා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න මම කොහොමද කරන්නේ කියන එක.
ඉතින් ඒ විදිහට මම සීනි සම්බෝල බන් ටික හදාගෙන ඉවරයි. ඉතින් දැන් මම එක බේක් කරන්න යන්නේ. මම එක අවන් එකක නෙමෙයි බේක් කරන්නේ. ගෙදර ගෑස් ලිපේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි කැටියක් අරගෙන මම ඒකට තෙල් කොලයක් අරගෙන තෙල් කොලේ එලාගෙන තියෙනවා. ඉතින් තෙල් කොලයක් නැති කෙනෙක් ඉන්නවනම් මම ඔයගලන්ට කියලා දීලා ඇති. සාමාන්‍ය හාෆ් ෂීට් එකක් අරගෙන මේකට තෙල් ගාලා අපිට මේ තෙල් කොලයක් විදිහට මේක හදා ගන්නත් පුළුවන්. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මගේ වීඩියෝස් ඇති. ඔයගොල්ලෝ බලන්න මම කොහොමද සාමාන්‍යයෙන් අපිට යොදා ගන්න පුළුවන් බේකින් ටිප්ස් වගේක් මම කියා දීලා තිනවා. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට මේක හදාගන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මම යොදාගෙන තියෙන බිත්තර සාරු ටික ගාගෙන ඉවර වෙලා මම මෙන්න මේ විදිහේ භාජනයක තමා බේක් කරන්නේ. ඉතින් මම මේ ක්‍රමෙත් කියා දීලා තිනවා මේ වීඩියෝ එකේම ඔයගොල්ලන්ට එකක් බලන්න පුළුවන්. ඉතින් මම මේක පැය කාලක් මධ්‍යම ගින්දරේ බේක් කර ගන්නවා. ඉතින් මේක බේක් වෙලාදි කියලා හොඳටම බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් බේක් වේගනේදී මේක සීනි සම්බෝලේක උඩ පැත්ත දුඹුරු පැහැට වෙලා තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ අපේ සීනි සම්බෝල බන් එක බේක් වෙලා ඉවරුණාන් පස්සේ. ඉතින් අපිට දැන් මේක ගෑස් ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්තු සීනි සම්බෝල බන් ටික. ඔයගොල්ලන්ටත් හදන්න පුළුවන් අවන් එකක් නැතුව. ගෙදර තියෙන ගෑස් ලිපේ හරිම රසයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, ඒ වගේම බෙල් බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මම දාන වීඩියෝස් හැමදාම බලන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් වෙනස් විදිහේ තවත් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලා මුණගැහෙන එක. ඔයාලා හැමෝටම සුබ දවසක්. මගේ නම නිෂාදී.